ප්‍රවීණ නාට්‍ය රචකයෙකු වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම ප්‍රවීණ රංගවේදියෙකු වූ ආචාර්ය ජයලත මනුරත්න මහතා අභාව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71 වන වියේ පසු වුණා. අභාව ප්‍රාප්ත ආචාර්ය ජයලත මනුරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරලැස් ගමුව අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද අද දින ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක් වුණා. ඉදිරියට මේ හිස්තැන පුරවන්න කිසිම කෙනෙකුට බැරි වෙයි. ඔහු හැම අතින්ම දක්ෂයේ ප්‍රහසනයක් කළත් ඔහු බැලුවත් ඔහු කතා කළත් අපිට යමක් ඉගෙන ගන්න තිබුණා. පැහැදිලිවම කිව්වොත් මනෝ කියන්නේ විශාල දැනුම් පරාසයක දැනුම් ගුලාවක්. ඒ කියන්නේ ඔහු ඇවිදින පුස්තකාලයක් හා සමානයි. මතු ආත්මයක් තියෙනවා නම් මම ප්‍රාර්ථනා කරන්නේ යලිත් අපාතරම ඉපදිලා එතුමන්ට මේ මග නවත්තපු දේ තවත් ඉදිරියට අරගෙන යන්නට පුළුවන් නම් ප්‍රාර්ථනේ තමයි මම එතුමන්ට කියන්නේ. අපේ විශේෂයෙන් වේදිකා නාට්‍ය කලාවට ඉමහත් පාඩුවක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් අපිට ආයි කවදාකවත් හම් වෙන්නේ නැහැ. ජයලත් මනෝරත්නයන්නි ඔබට නිවන්සෝ ලැබේවා. මේ දා තිබුණු ඇසුර අපි කවදාකවත් අපේ විහිළුවකටවත් අපි යමනාපු වෙලා නැහැ. මනෝට හොඳ භාවයක් ලැබෙන්න කියලා නැවතින්න. ඔහු තරම් රසිකින් පිනෝපු කෙනෙක් වේදිකාව හරහා නැහැ කියලා මට හිතෙන නිවන්සෝ ප්‍රාර්ථනා කරනවා ආදරණීය මනෝයයට. ඉතමන් මේ කොච්චර ආදරය කරාද කියන එක වේදිකාවට. ඉස්පිරිතාලට ගිය වෙලාවෙත් කිව්වේ මචං මේක කරපන් මරු වැඩක් කියන එක. ඒ කියන්නේ ඉච්චරයි වචන හතරයි. මචං මේක කරපන් මරු වැඩක් කියන එක අපි උත්සාහ කරන එතුමාගේ අදහස. ඒ කියන්නේ එතුමාගේ අභිප්‍රාය මල්පල ගන්වන්නට ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ජේෂ්ඨ රංගවේදී ආචාර්ය ජයලත මනෝරත්නයන් පිළිබඳව සියත අප තබන සටහනක්. දිනේ 1948 වසරේ ජූනි මස 12 වනදා ශ්‍රී ලාංකේය කලා කෙතෙහි සුපෝෂණය උදෙසා අතිශය නිර්මාණශීලී කලාදරයෙකුගේ 15 වීම සිදු වූ දිනයක්. නුවර එළිය දෙහිපිය ග්‍රාමයේහි පවුලේ බාලයා ලෙස අතිශය ග්‍රාමීය ගොවි පවුලකට දාව උපන් ගස්පී මනතුංග ජයලත මනෝරත්නයන් හෙවත් සදාදරණීය මනෝරත්නයන් ස්වකීය ගැමි දිවියෙන් උකහාගත් අත්දැකීම් අත්විඳි සිය නිර්මාණශීලී කලාව පෝෂණය කිරීමට දායක කරගනු ලැබුවා. දෙහිපේ ප්‍රාථමික විදුහලෙන් සිය මූලික අධ්‍යාපනයත් මහනුවර පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනයටත් පා තැබූ මනෝරත්නයන්ගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය වන්නේ හෙන්රි ජයසේන නම් වූ භාවපූර්ණ කලාකරුවාගේ ගුරු හරුකම් ලැබීමත් සමගයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී මහාචාර්ය එදිරි වීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීමත් සමග ප්‍රේමතෝ ජායති සෝකු වෙස්සන්තර මහාසාර කදා වලලු එළව ගිහින් මෙලොව ආවා වැනි ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. 1979 වසරේදී තමරා ජයන්ති රංග වේදිනිය සමග සිය යුග දිවිය අරඹන මනෝරත්නයන් 16 වසක් නියැලී සිටි සිය වෘත්තීය උරුමය වූ මහවැලි අධිකාරියේ සේවයට සමු දෙන්නේ ආත්මගත උරුමය වූ කලාවම තම ජීවිතය කරගනිමින්. එතෙන් පටන් පූර්ණ කාලීනව වේදිකාව සිනමාව පුංචි තිරේ චරිතාංග රංගන ශිල්පියෙකුගේ භූමිකාව අතික්‍රමණය කරමින් නිෂ්පාදනය අධ්‍යක්ෂණය තිර පිටපත් රචනය මෙන්ම ගායන කෞශල්‍යද විදහා දැක්වූයේ තවත් ශත වර්ෂ ගණනාවක් උදෙසා කලාවේ උන්නතිය වෙනුවෙන් සිසු පරපුරක්ද බිහි කළ ගුරුවරයාගේ භූමිකාවද රඟ දක්වමින්. හරි පහසුවෙන් ඉන්න පහසුවෙන් අතපය ගල් කරගන්න එපා. අයියෝ හිතට අරන් ඉන්නකෝ. ඔය මොකද? ආ? hina wenna. ඔ ඔ ඔ ඉතින් ආය ඔලුව නැමුණනේ. සදාදරණීය ආචාර්ය ජයලත් මනෝරත්න කලාකරුවාණෙනි ඔබ අද නික්ම යන්නේ කලාවට පෙම්බැඳි රසික හදවත් පමණක් නොව ඔබට පෙම්බැඳි ආදරණීය තමරා ජයන්ති මෙන්ම දරු දෙදෙනාගේද ජීවිතයේහි සදාතනික හිස්තැනක් ඉතිරි කරමිනි.
මේ අතර සියත ටීවී මාධ්‍ය ජාලය සමගද ඉතාම සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය ජයලත් මනෝරත්නයන් සියත රූපවාහිනියේ වැඩසටහන් කිහිපයකටම සහභාගී වුණා. ඒ අතරින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉමහත් ආදරයට සහ ආකර්ෂණයට පාත්‍ර වූ වැඩසටහනක් බවට පත්වන්නේ ටෙලි නාට්‍යයේ කතාව වැඩසටහනයි. ප්‍රවීණ රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ අභාවය සමස්ත කලා ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.